वसर दिदाहाक पेरणी डाइनमिन हदुनुन चीन कांतावकगे ममिय लोव वडात होंदिन्म आरक्षावी तिबेन ममी वलिन एकक क्रिस्तुपूर्व 163 दी शिन शुई नेमेदी चीन कांताव मिय गिहिन तियेनवा इन पशु 1971 दी ऐगे सिरुर सोया गन्ना विट ऐगे केस कलंब नोवेनस मिय यामट कालिन तिबुना वगेम तिबिला तियेनवा विशेषम दे तमाई ऐगे सम तवमन मुदुवट तिबेना अतर ऐगे नहरवल तवमत ए वर्गे रुद्रे तैनपत्वला तिबीम इतिम मे अरुम पुदुम ममिय गेन सियलु विस्तर दनगेनीम संदहा वीडियो एक अवसान वेन देक नरबन्न ए वगेम वीडियो एकट पहलिन तियेन सब्सक्राइब बटन एकत क्लिक करन्न। अदिन अवुरुदु 2000කටත් වඩා පැරණි शिन्शुई එහෙමත් නැත්නම් लेडी डाइलेस හඳුන්වන මේ කාන්තා සිරුර चीन हैंग राजवंशे ए कियाने क्रिस्तुपूर्व 206 क्रिस्तुवर्ष 206 अतर काले ममीकरणे करनलद सिरुगा विस्मयजनक कारणावन तमै तवमत अगे केस्कलब पेरसेम अत सम मृदुव अत तवमत सिरुरे नैमिन अस्थि कोटस अत ए सियाल्ल हरियट जीवमान पुद्गलयकुगे वगे इतिहासे हुंदम आरक्षित मिनिस ममिय लेस ऐगे सिरुर अद लोकयक पिलिगन्नवा मे शिन्शुई कांतावगे सिरुर सोयागिन तिबेन्ने 1971 दी चेन शाही गुवन प्रहारक मध्यस्थानयक असल कामकरुवन पिरिसक कैनीम कटयुदु सिदु करद्दी ऐगे सिरुर असल गुहावक मेहिकार सेवे नियुतु कार्यमंडलय वैसिकिलि सह कैटियंकल लीरूप 162 ඇතුළුව වටිනා කෞතුක භාණ්ඩ 1000කට වඩා සොයාගෙන තියෙනවා මරණින් පසු ශින්චුයි භුක්ති විඳීමට ආහාර වේලක් පවා සකස් කර තිබෙනවා එහි දක්නට ලැබී තියෙනවා කොහොම වුණත් වසර 2000කට ආසන්න කාලයකට පසුවත් සිරුරේ අඛණ්ඩතාවය 100 පවත්වා ගනිමින් ශින්චුයිගේ භෞතික විද්‍යාත්මක සිරුරේ తත්වය පරිශීකයෙන් පවා මවිතයට පත් කරනවා अयगे सिरुर गोलगत्ट हेलियुए जीवमान पुद्गलेगुगे से समही तेतमने पवतिन बवात सम मृदु बवात्य अगे हिसे सह नासे अतुले मेन्म अहि बैमहिद कोंडे तिबियति बव सोयागिन तिबेनवा विद्याज्ञे सिदुगल पश्चात मरण परीक्षणेन हेलियुए वसर 2000 परण अयगे शरीर क्रिस्तुपूर्व 163 दी पमन मियगोस अति अतर ए मैतकदी मियगिय पुद्गलेगुगे सिरुरट समानवन बवात्य ඒ විතරක් නෙවෙයි පරිශකයන් පවසන්නේ ඇගේ සියලුම අවයව නොවිනස පවතින බවත් ඇගේ නහර තුල තවමත් ඒ වර්ගයේ රුධිරය පවතින බවත් මෙම නහරවල ලේ කැටි ගැසීම් පෙන්눔 කර තිබෙන අතර ඇගේ මරණයට හේතුව හෘදයාබාධයක් ලෙස ඔවුන් හෙළි කරලා තියෙනවා ඒ වගේම අධිරුධිර පීඩනය අක්මා රෝග වැනි අතිරේක රෝගාබාධ රසක්ද සොයාගෙන තිබෙනවා තවත් පුදුමයට කරුණනම් මේ සිරුර පරීක්ෂාවේදී උදිරය සහ බඩවැලේ ජීර්ණය වූ කොමඩු බීජ 138ක් සොයාගෙන තිබෙනවා. එවැනි බීජ සාමාන්‍යයෙන් ජීර්ණය වීමට පැයක් පමණ ගතවන බැවින් හෘදයාබාධයට මිනිත්තු කිහිපයකට පෙර ආහාරයටගත් කොමඩු ගෙඩිය ඇගේ අවසන් ආහාරය යයි උපකල්පනය කර තිබෙනවා. ඉතින් මේ මමිය මෙපමණ කාලයක් ආරක්ෂා වූයේ කෙසේද? අඩි 40ක් පමණ පොළව යට පයින් පෙට්ටියක සිල්ක් රෙදි ස්තර 20ක් ඔතා තිබූ ඇයගේ සිරුර තරමක් ආම්ලික බවින් තිබිලා තියෙනවා. සිරුරට ජලයේ යෑම වළක්වීම සඳහා අඩි 3ක් උසට මැටි ස්තරයක් ඉදි කරලා තියෙනවා. අද වෙන විට හුනාන් ප්‍රාන්තේ කෞතුකාගාරයක ශින්චුයිගේ සිරුර තැන්පත් කරලා තියෙනවා. කොහොම වුණත් වාතයේ ඇති ඔක්සිජන් ඇගේ සිරුරට වැදුන ගමන්ම සුරක්ෂිත මෘත ශරීරේ පිරිහෙන්න ආරම්භ වෙලා තියෙනවා. ඒ අනුව අද පවතින්නේ ශින්චුයිගේ ප්‍රතිරූපයේ සහිත නිර්මාණය කරලද මමියක්. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා නිෂුවෙසල් YouTube channel එක දැම්ම subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.